ශාන්ටේ දෙඩාස් විසි දෙකේ මාර්තු මස හය වෙනදා අවයක් බාබ්දාදා මදුබන් පළුමරකේවීම එද්දාස් නමසී අනුවේ පෙබරවාරි මස දෙවෙනිදා මාතෘකාව මුළු ක්‍රීඩාවේම පදනම වන්නේ ආලෝකයේ සහ ලක්ෂයි මෙම අව්‍යක්තු මුරලිය විශේෂයෙන් ප්‍රකාශයට පත් වනේ இ ஜட்டுச்சதே வெுவன அதாவதேே டிரமூர்த்தி சிவபியா சேம தருவருக்குගේம நலல மத்த திலக்க துண டக்கனமா போ சீரூம தருුවன் ඔබගේහதவත්வள உணන්ந்துோசா உடியயோக அட்டிவ டிரமோர்த்தி சிவ ஜிய செேம்ரீட்டவி சட்டினவா டிரெமோர்த்தி சிவபியா எனம் ஆலோக்கல் அக்ஷேவனபியா தருුවன்ගේ நலல மத்த திலக்க துணவேக்கு அது சினහ வப்பானவா මෙම திலக்கன் சயலூம ஞானயே சாரேයි මෙම திலக்கன் තුல முழுு ஞான சாகிரியம முசு வீட்டுබே முழுු ஞானම சாரேය මෙම கரும துணத்துළு තිබே எனம் பரமாம ජீவேය ජීவாත්மே සහ நாட்டக்கு எனம் நிர்மானயா அද මෙම சிවජයන්ත සිහිවටනே ලක්ෂේවන සිවා වෙනුවෙනේ පරමපියා බින්දුවකි එනම් තිටක ඔය සෑම කෙනෙක්ම බින්දුවකි එමෙන්ම නිර්මාණය එනම් නාටකත්න් බින්දුවකි ඔය සියලෝම බින්දු බිින්දුවී උපත සමරණවා ඔබේය සමරන්නේ බින්දු වශයෙන්න්නේද ඔබ මුළුනාටකේ දෙස බලන්නේ නම් එනම් ඔබ පදර්ථවල රංගනය දෙස බලන්නේ නම් එහි කාරණා දෙකකී පළමෝ බින්දුවක් සහ දෙවනුව ජෝති එනම් ආලෝකයි ඔබ පරමපියාව හඳුන්වන්නේ කුමක් කියයාද ඔබෝොහෝ නිකම්ම බින්දුවක් ලෙස හඳුන්වන්නේ නැහැ ඔබ හෝ හඳුන්වන්නේ ජෝති බෙන්දුවක් ලෙසයි එනම් ආලෝක තිතක් ලෙසයි ඉතිං නිර්මාණකර ජෝතිබින්දුවක්පනාතර ඔබ වන වීර අලුවන්ද ආලෝක ලක්ෂයන්ය එසේ නැත්නම් ඔබ ලක්ෂයන් වෙතරද ඔබ ආලෝක ලක්ෂයන් එහෙම නේද ඔබ මෙම මුළු නාටකේ දෙස බලන්නේ නම් එහි කුමනකාරයක් සිදු කළත් ඒ සිදුකරන්නේ ආලෝකයේ පදනමට අනුවයි වත්මන් ලෝකයේ ආලෝකේ නොමැතිව වුණ ලෝකය ලෝකයක් මෙන්නො දැනේ සතුට වෙනුවෙන් ඇති සියලුවම උපකරනවල පදනම කුමක්ද ය ආලෝකයයි නිර්මාණකරුම ආලෝකයයි ජීවාත්ම සහ පරමාත්ම ජීවී ආලෝකය අවිනාසීය ස්වබාදහමේ පදනම ආලෝකය වන නමුතුන් පධාර්තයන්ගේ ආලෝකය අවිනාසී නොවෙයි එබැවින් මුළුනාටකේම පදනම් වී තිබෙන්නේ ලක්ෂය මත සහ ආලෝකය මටයි ඔබ විශේෂයෙන් අද දවස මෙම සිහි වටන දිනය අසාරරික පියා සමග සමරයි නමුත් ඔබේ සමරන්නේ කෙසේ ද ඔය විශේෂ ජීවත්ම ඒ සමරණ ආකාරයක් විශේෂිටයි එහෙම නේද ඔය ජීවත්ම කෝටිගුණයක් භාක්‍යවන්ත බවත් ඔබ උපන්දිනය බෞතිකස්වොරූපෙන් ට්‍රමෝර්තිසි උපියා සමග රිජෝම සමරයි කියයා ඔබ කිසිදා සිතුවාද සිහිනෙන් පවා ඔබට කිසිදා මෙම සිටවිල්ල ඇතුනේ නැහැ ලෝකේමිනිසුන් ප්‍රතිමා සමග උපතේ සිහිවටනය සමරණ අතර ඔබ පරමපියාව ජීවමාන ස්වරූපයකින් මෙහි අවතරණය කරවා උපන්දිනය සමරයි එබැවින් වඩාත් බලවත් කවුද පරමපයාද ඔබද පරමපියා පවසන්නේ පළමෝ බලවත් ඔබ බවයි දරුවන් නො ස්ටේනම් පර්මපියායවෙත් කුමක් කරන්නද මේනිසයි පරමපියා පළමුව දරුුවන්ට සුබ පතන්නේ ඔබගේ හදවත්වල ඇටීසිනි හස වෙනුවෙන් සුබ පැතුම් ඔබ පර්මපියාව ඔබගේ හදවත්වලටෙලි දරව් කර තිබේ එබැවින් පරමපියාව ඔබගේ හදවත්වලට හෙළිදරව කිරීම වෙනුවෙන් සුබ පැතුම් මෙයත් සමගම සේවේ වෙනුවෙන් ඔබ තුළ ඇති උද්‍යෝගයට සහ ඔබගේ දායාවන්ත හදවත්තුළින් ලෝකයේ සියලූම ජීවත්මයන්ට යහපත ගෙනයමි පිවිතුරු හැඟීම්වලට සහ පර්මපියාව ලෝකෙට හෙළිදරව කිරීම වෙනුවෙන් සුප පැතුම් සියලූම දරුවන්ගේ උද්‍යියෝගේ උත්සවය දෙස මියා පළමින් සිටියා සේවේ කිරීම යනෝ උද්‍යියෝගෙන් උත්සවයක් සැමරීමයි ඔබ සිදු කරන අසීමිට සේවේ වැඩි වන තරමට අසිමිට උත්සවේ ඔබගේ සැමනුම වැඩිය සේවේ අறுத்துකුමක්ද ඔබ සේවේ කරන්නේ ඇයි ඔබ සේවේ කරන්නේ ඔවන්ට පියාගේ හැඳින්වීම ලබාදී ජීවාත්ම තුළ උද්‍යියෝගේ ඇති කිරීම සඳහා ඔබ சේවී සඳහා සැලසும் සාධන විට හිமிකம்ணுමට ජීවාත්மන්ට பரமபியாகெ உருமே விகසින් ලබාදීම උද්‍යයෝගේ ඔබට තිබෙනමාේது සතුට ඇසිල්ලකා දැකීමක්ும் ජීවාත්මයන්ට ලබාදීමට ඔබට අවශ්‍යයි දැන් ඔබ ජීවාත්මයක් දුතුසැනින් ஓන් ලோගේ கிතරම් වැදகுතුன்னුව ඔබ ජීවාත්මයක් තුட்டுවිට පළமோ පැன்ලகிෙන සිட்டுවිல்ல கூමක්த்து ඔவ்ු அகමති කෙනෙක්து රජ කනෙක්ද කිය ඔබ සිෙනවාද ඔබ මේ දකිනවාද එසේ නැත්නම් ඔබ ජීවාත්මයක් දකින විට හෝ මොනගැසෙන විට මේ ජීවාත්ම්‍යන් පරමපයාගෙන් ලැබීම් සහ ආදාාර ලබා ගතයුතුයි යන සබ පැතුම් ඔබ තුළ ඇතිවෙනවාද මෙම සිටවිල් ඇතිව ඔබ හෝ මොනගැසෙනවාද ඔබ තුළ මෙම පිවිතුරු පැතුම පැනනගෙන විට පවමණයි ඔබගේ පිවිතුරු පැතුම්වල පලේ අත්දැකීමට එම ජීවාත්මයට බලය ලැබෙන්නේ. ඒවා ඔබගේ පිවිතුරු පැතුම් වන අතර ඔබගේ පිවිතුරු පැතුම්වල පලේලෙසින් එම ජීවාත්මයට බලය ලැබෙයි. මන්ද ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගේ පිවිතුරු පැතුම්වල සිටවිලිවල විශාල බලයක් තිබේ. ඔය සෑම ශ්‍රේෂ්ඨ ජීවාත්මයකගේ සෑම පිවිතුරු සිතුවිල්ලක්ම ලෝකේ තුළ වාට අාවරණයක් නිර්මාණය කරයි ලෝක නිර්මාණය වන්නේ සිටිවිලිවලින් බව ඔවුන් පවසනවානේද මෙම පිවිතුරු සිටවිලිසා පිවිතුරු හැඟීම් සතර තිසාවේම වාතාවරණය පරිවර්තනය කරයි. ඒවා ලෝකයේ පරිවර්තනය කරයි. පැමිණෙන ජීවත්මයන්ට හොඳම අධදැකීම් ලබෙන්නේමේ නිසයි. මෙම ලෝකයේ අසහාය ලෝකයක් බව ඔවුන් අත්වදී. ඔබගේ පිවිතුරු සිටිවිලිසා පිවිතුරු හැඟීම්වල පලින් මෙම ස්ථානය සහාය සහ ආදරණය බවත් மோවුண் අසහාය සහ ආදරණය சுரங்க ජීවාත්ම බවත් ඔවුන් කෙටි කලකට සිටයි ඔහු කුමනාකාරයේ ජීවාත්මයක් වුණත් ඔහු ටික வேලාවකට உදஜෝகி மா්‍රයි එබැවි சேවකිරීම அறுத்து குුමක්ද சේවී කිරීම அறுத்து උත්ස விයක්சமරීමට எனம் அண்ணவு உජෝகி மත්කිරීමයි ඔබ குමන ත්‍රියාවක් කළ ඒ ෞතික ක්‍රියාවනත් ඔබ කතා කරමින් සිටියත් සිටවිල්ලක් පමණක් ඇතිකලත් සෑම තත්පරයක්ම සෑම ක්‍රියාවක්ම සෑම සිටුඉල්ලක්ම බ්‍රහමින්ජීවාත්මයන්ගේ සෑම වචනයක්ම උත්සවාකාරයකි මන්ද ඔබේ ඒ උද්‍යෝ කෙන්තිදු කරන අතර ඔබ අන්නයිවත් උදයෝකිමත් කරයි විමාවධානය ඇතිවිට ඔබට කිසිම විටක විහිසක්නො දැනී ஏ ராක් பா බට දැனන්නේ நேැத்த ඔබගේසට බරක් දැனන්නේ நேத்த ඔබ அதையிரிய மත්නොவே வහෙச දனன විට ஓෝ හதுவත அලස වන විට தම හදවත් அලසට පත්වන විට ලோக்கே மிිනිසுன் කියන්නේ மொனවාද ஓன் பாසන්නේ අපි குොහயாරි எனකට ගகிහිன் வினோதவேமோ மிනිசுன் பாසන්නේ ஓன்ගේ හිසටද බරක් ැனன නිසා ඔවන්ට අම්මාකාරයක විනෝධයක් අවශ්‍ය බවයි උත්සවේක අරත වන්නේ ප්‍රීතියෙන් සැමරීමයි එනම් කන්න බොන්න විනෝධවන්න උත්සවත්්‍රීිය මෙයයි බ්‍රහ්මණයන්ට සෑමමෝතක් මොත්සවත්්‍රියකි සෑම ක්‍රියාවක් මොත්සවයකි එබැවින් උත්සවත්්‍රියෙන් සමරණ විට පොට වෙහිසක් බැනෙනවාද එසේ තිබෙනවාද බලන්න මෙහිම අබண்වල ඔබ විනෝධාත්මක වැරසටහනක් පවත්වන විට එයයි කොළහ දක්වා යයි පන්තියක් කොළහ දක්වාපැවැත්තුනොත්න් ඔබ කුමක් කරයිද පන්තිෙන් වාගයක් පිටවයයි ඔබ විනෝදයට කැමතිීනේද ඉතිං සේවයක්ත් උත්සවකි මේ අදමින් සේවේ කරන්න තමන් උද්‍යයෝගිමත්වන්න උද්‍යයෝගෙන් සේවේ කරන්න මෙන්ම අංජීවයන්වත්න් උදයෝගිමත් කරවන්න එඒවිට කුමක්වෙයිද ඔබ කුමන සේවයක් සිදු කළත් වෙනත් ජීවාත්මයන්ගේ උද්‍යයෝගය නොකඩවා වැඩිවෙයි ඔබට එවන් උද්‍යයෝගයක් තිබෙනවාද එසේන නැත්නම් එය පවතින්නේ ඔබ මදුබන්වල සිටිනැතුරු පමණක් සහ ඔබආපස ගියවිට අවස්ථාව ගැන සලකා බලනවාද උද්‍යෝගය කෙබඳු දෙයක් දෙයක්ත්න් එඒ ඉදිරයේ සිදුවීම් ලොකු දෙයක් නොවයි සිදුවීම් ඔබට පහර දෙන්නේ උද්‍යියෝගය අඩුවන විටය ඔබට උද්‍යෝග ඇතිවිට සිදුවීමම් ඔබට පහර දෙන්නේ නැත ඒවා ඔබ වෙනුවෙන් කැපවෙයි අද ඔබ විශේෂයෙන් ඇවිත්තිෙන්නේ උත්සවයක් සැමරීමට අයි සිවජයන්තිය උත්සවයක්ල සෑඳින් වෙනවා නේද. ඔබ පැමිණ ඇත්තේ උත්සවයක් සැමිරීමට නොවෙයි නම්මුතුන් ඔබ පැමිණ ඇත්තේ සෑම මොහොතක්ම උත්සවයක් බව තහවුරු කර ගැනීමටයි. ඔට කිසිම බලයක් නැත්නම් ඔබට කිසිම කාල්ක ශක්තියක් නැත්නම් හෝ යම් අවස්ථාවක් නිසා ඔබට මුදල්වල බලයනොමැති නිසා ඔබගේ යම් දෙයක් සිදුවියන හැකි බව ඔබගේ මනසට දැනයිනම් එවිට උද්‍යෝගේ කෙබදු දෙයක් දෙයතින් ඔබට උද්‍යයෝගේයේ තිබේනම් අන්න අයි උද්‍යෝගිමත් වී ඉදිරියටවින් ඔබ සමග සහයෝගී වෙයි මුදල්වල හිගයක් තිබනත් උද්‍යයෝගය කොහෙන් හෝ මුදල් ආකර්ශනය කරයි උද්‍යෝගය කෙබඳු ආකාරය කාන්දමක් දෙයත් ඒ මුදල් දෑද ගනී. එඩිතරකම සහ උද්‍යයෝගය දුහවිලි ධනේ බවට පරිවර්තනය කරන බව භක්ති මාර්ගය මිනිසුන් කියයි බොහෝ පරිවර්තන සිතු වෙයි. උද්‍යයෝග කෙබඳු අත්දැකීමක් වෙත් ඔබ කිසිීම ජීවත්මයකගේ දුදුුවලතාාවල සංස්කාරයන්ගේ බලපෑමට හසු නොවෙයි. ඔබ அண்ணය මත බලපෑමක් ඇටිකරයි நமත් ඔබ ඔවුන්ගේ බලපෑමට හසුනොවෙයි ඔබගේ සිටවිලි වලන තිබුණ දේවල් පවා පහසුවෙන් බෞති කන්ந்தමකින් සිதுවෙයි මෙය සත්‍ය සේවාධரின் වෙනුවෙන් බාප්තාදාගෙන් ආසිර්වාදයක් සහ සාහතිිக்கයකි ඔබට වැටහෙනවාද බාප්டாදා සතුටුවනවා ඔබ ගயாසකින් சීවාசලසුම් සාධනවා සංස්කාර සුසංයෝග කිරීම යනු ඔබගේ පරි සමප්තෙ සිදිය සහ කාලය சමීபෙටගෙනேமைයි சියලு දෙனாம ඉතා ලස්සනට සංස්කාර සු සංයෝග කිරීමෙන් අර්த்தනය සිදු කරන බව බාබ්ද අදා දකිනවා ඉතා හොඳ සුගන්ந்தයක් තිබුණ එසேනம் ඔබ நிරන්තරෙන් සිටින්නේ කෙසේது ඔබ උත්සවස්වීයෙන් සමරා උදයෝගිමත්ව රැඳී සිටිය යුතුයි ඔබට මෙ යමක් කළ නොහැකිවුණ ඔබට අන්නයිව උදයෝගිමත් කළ හැක එවිට අන්න අයගේ උද්‍යෝගය ඔබුවත් උද්‍යෝගිමත් කරයි ජේස්්ට උපකරනත් මේ සිදුකරනවා නේද අන්න අයතුළ උද්‍යෝගය ඇතිකිරීමයනො තමන් තුළ උද්‍යෝගය ඇතිකිරීමයි. ඔබට අහඹුලෙස අන්න දාහතරක් වටිනා උද්‍යියෝගයක් ඇත්නම් සහ ඔබ අන්න අය තුළ අන්න දාසයක් කටිනා උද්‍යයෝගගේ ඇටි කරන්නේ නම්. එවිට ඔබගේ උද්‍යයෝගය අන්න දෙකකින් වැඩිවෙයි බ්‍රහ්ම භාභගගේ විශේෂත්‍රය වුණේ කුමක් ද දාහරණයක් ලෙස අගුරුවසවාගෙන යාමට අවශ්‍ය වුණ ්‍රම්ම බාබා අන්න අයට ය උදයෝගිමත්ව ස්වාගෙන යාමට දිරිගන්වයි එවිට ඕන්නය විනෝදයෙන් කරයි අපබ්දා මෙම මුරලියෙන් අගුරු ගැන පැවසුවේ ඔුන්ට අගුරු කරත්ත තිස්පහක් ලබීමට තිබුණා අබ්දාදා මුරලිය අගුරු ගැන පැවසූ අතර ටික කාලයකට පසුව හබූපාරට අගුරු කරත්ත ළඟාවී ඇතිි පුවත ඔවුන්ට සැලවනාා අච්චා ඔය සියලුම පාණ්ඩ වෙන් කරන්නේ කුමක්ද ඔබ සෑවිටම උද්‍යයෝගි මත්ව සිනවානයේද කිසිම විටක ඔබගේ උද්‍යයෝගය අත් නොහරින්න කල ඔබගේ උදයෝගය ඔබගේ අජීවී ප්‍රතිමාවල මද සිනාවකස්වරූපයෙන් පෙන්වා ඇත ඔවුන් සෑමිටම පෙන්වන්නේ ඉතා බල සම්පන්න මෝනකි ඕනෑම බැතිමතෙක් යම් කාර්යක් ආරම්භ කරන විට ඔහු ඔබගේ පිළිමීදි්‍රියයට යන්නේ ඒවාගෙන් එඩිතරකම සහ උද්‍යයෝගය ගෙන ඉන් පසුව කාරර්ය ආරම්භ කිරීමටයි ඔබ ඉවන් බොහෝ උද්‍යයෝගිමත් ජීවත්මනිසා ඔබගේ அජීවී ප්‍රතිமா தவமா அண்ணாයට உද්‍යෝගේசா எடி தර கමලபாාதனවා ஆவீரைன் பாண்டவேன் ගේ பிිலிரு බොහෝ ச ப்්‍රසිද්ධாய் துர்வலாය ශக்ලිය ලබා ගැනීමට මහාவீரே ட்டட்டයි அச்சா சෑම தැනக்கම සිටන උப்பரி மலෙச ரேஸ்ட் பாக்க வந்த தருவாට நிராந்தரேன் ஆலோක லක්ෂே බවට பாී ஆலோක ලක්ෂයක් වன පரමපියාව ළි දරව කිීම සඳහා உනන්ந்துුවෙන් ස හා උද්‍යයෝගෙන් සිටිනයට நிරන්තරயின் தමහදවත්තුළ පර්මපයාගේ ගෙළිදරව්වේ දජය සවනායට දියමන්තියක් තරම් වටින පර්මපයාගේ උපන්දිනයට එමෙන්ම සුப පැතුம்பගින් නිරන්තරින් පියාසර කරන සහ කඩවා එසේ පියාශර කරන දරුවුවන්ට நிරන්තරින් එවන් උද්‍යෝගේ ඇති අයට விட்டும உசவரீ என் சமரணாட்ட அண்ணா த்துல உදදயோෝගේ ඇතිக்கரணாட்ட இவன் ரீஸ்ஸ்ட பவாட்ச்சி வாத்மயாට பரமபியாவன டிரிமூர்த்து சிவபியாககின் செனிஹச இஸ்மரண சுப பத்தும் සகா நமக்ஸ்க்காயே பாப்தாடா தித்தோ விசிக்கன் கண்டாய மமுன கசமின் பரமபியாට සහ தருුවට තම් සயும்ම් සදතාවයක් තිබෙන් නේදයක්ත් ඔන්න வண் කිරීමට කිසිම කෙනකුට බලයක් නැත ඔය දරුවන්ට නිරන්තරෙන් තිබෙන ලොකුමකූල්මත් බව වන්නේ ලෝකයේ අන් ජීවත්ම පරමපියාවසිහි කරනනமொත් පරමපාසිහි කරන්නේ காවது ජීවාත්ම පරමපියාවසිහි කරයි முතුන් ඔය ජීවාත්ම අන්වසිහි කරන්නේ කවதுஏය ඉතා ஸ்ரேේෂ්ට கூූල්මත්බවකි ඔබට මෙම කූල්මත් බව සෑම් විටම තිබෙනවාද ඒ වැඩි වෙන්නේ හෝ අඩවෙන්නේ නැහැනේද විටක පියාසර කරමින් විටක ඉහල නගිමින් සහ විටක ඇවිදිමින් එසේ වැඩි අදුවන්නේ නැහැනේද ඒසේ නොවෙයි නේද ඔබ පසු පසට පියමනිින හෝ නවතිනාය නොවෙයි නමුත් ඔබගේ වේගේ වෙනස්සෙයි බබ්දාදා නිරන්තරෙන් දරුවන්ගේ ස්‍රීඩා දෙෙස අක්කණ්ඩව බලා සිටි එනම් ඇතැන් විට ඔබ ඇවිදීම ආරම්භ කරන නමොත් ඉන් පසුව සිදුවන්නේ කුමක්ද එක හෝ තව සිදුවීමක් පැන නගිෙන අතර ඉන් පසුව ඔබ තල්ලුවකින් ඉදිරියට ගමන් කරන්නාක් වැනිය නාටකේට අනුව එක හෝ තව දෙයක් සිදුවන අතර ඉන් පසුව ඒ යඔවබෝ නැවතත් පියාසර ස්සිිතියට රැගෙනයයි මෙඇයට හේතුවෝ වන්නේ නාටකේට අනුව ඔබගේ බුද්ධිය සම්පූර්ණ විශවාසය තිබේ ඔබගේ හදවතේ මෙම සිටවිල්ල ඇති වී තිබේ එනම් පියාමගේ වනාතර මාපයාට අයිතිීය එබැවින් එවංචීවාත්මයන්ට ඉබේට මඔපකාර ලැබෙයි උපකාර ලැබීමට කෙතරම් කාලයක් ගත වනවාද තත්පරයක් බලන්න ජාය අරූපයක් ගන්න ලබනවා පරමපාගේ කමරාව සහ ෑම දෙයක්ම තප්පරේකදී පටි ගත කරයි කුමක් සිදුවනත් කම් නැත කිසිම විටක පරමපියගෙන් හෝ සේවயின்ඉවතට පියනොනගන්න ඔබගේ මනසට ඉස්මරණයේ සිටීමට නොහැකිවුනත් ඉගෙන ගැනීමටන හැකිවුනත් සවන්දීමට තමන්ට බල කරන්න එමෙන්ම නොකඩවා ජෝකාාවේ සිටින්න එවිට සියල්ල හරි අයි මායා නොකඩවා උත්සහධරණ නිසා ඇය මෙසේ කියයි මේකෙනා සුළුවෙන් පසකට පියවර තැබිය යුතුයි එවිටමට ඇවිතට යා හැක එබැවින් කිසිම විටක පසකට නොයන්න කිසිම විටක ඔබගේ විනිය නීතියත් නොහරන්න එනම් ඔබගේ ඉගුණුම අම්වත්‍රේලාව සේවය දවසපුරාවට මේ දේවල් කුමනකාර සටහනක් මත සැලසුම් කළත් ඔබගේ සිත ඒ මත එක්ටැන් කිරීමටන හැකිවුනත් කාල සටහනයේ ඇතිකකි සිවක් අත පසුනු කරන්න භාරතීමසේ කියමනක් ඇත නීති කොපුමන තිබෙන්නේද එපමණකින් යහපතක් තිබේ නිර්මාණය කර ඇති කිසිම නීතික් හෝවිනියක් අත පසුනු කරන්න බලන්න ඔබගේ පැතිමතුන් දැනුවද ඔබගේ විනි අන්රකී මුලදී ඔුන්ට ේවාලේයටයාමට අවශ්‍යන ඕනත් ඕන් එහි අනිවාරෙන් යයි ඔවුන් මේ ගෙනගත්තේ කාගෙන්ද ඔබ ඔවුන්ට මේ ගැන් නෝවා එහෙමනේද සියලුම ඇවතුම් පැවතුන් සහවිනය නීති නිර්මාණය කළේ ඔබ බව සෑම්විටම සිටේ තබාගන්න ඒවා නිර්මාණය කළේ ඔබද නැත්නම් ඒවා කලින් නිර්මාණය වීටිපුනාද ඔබ නීටි සම්පාදකයන් බව ඔට මතකන ඇද්ද දාහරණයක් ලෙස අම්ෘත්්‍රේලාවේ අවතිවීම ඔබගේ මනසින් මේ පිළිගනිී එසේ නැත්නම් ඔබ මේ අනුගමනය කරන්නේ මෙම විනය නිර්මාණය කර ඇතිනිසාද ඔබය රකිමින් ඒ අනුව ගමන් කරනවාද නැත්නම් ඔබේ අනුගමනය කරන්නේ උපදිසක්කෝ විිනයක් නිර්මාණය කරය ඇතිනිසාද ඔබගේ මනසින් ඔබ ඒ පිළිගන්නවානේද එබැවින් ඔබගේ මනස පිරිගන්නා ඕනෑම දෙයක් නිර්මාණය කර ඇත්තේ ඔබගේ මනසින් නොවෙයි එහෙමනේද ඔබ ේ රකින්නේ බලකිරීමක් නිසා හෝ ඔබය කළ යුතු නිසා නොවෙයි නේට ඔබගේ මනස මේ සීලු දේටම කැමතියි එහෙමනට බන්ධනයක් නැති නිසා කුමක් කළත් ඒ කරන්නේ සතු ටින්්ඥා මෙහිදී පරම ඔබට තුන්කාලය ගැන එනම් මුල මැද සහ අවසානයේ පිළිබඳ ඥානය ලබාදී ඇත. ඔබ කුමක්කලත් ඔබේය කරන්නේ තුන්කාලේ පිළිබඳ දැනගෙන සහ එම ප්‍රී තියෙන්ය දරුවන් ආශ්චාජය සිදුකරන බව පරමපියාදාකිනවා. ඔබට පරමපියා කෙරෙහි නොබින්ද සෙනහසක්තිබේ එබැවින් කුමක්සිද නැත්ති. ඔබ ගටම නොකඩ වාපයාාසර කරයි පරමපියා කෙරහි සනිහසතිබීමතින් ඔබ සියල් දෙනාම සම්පූර්ණෙන් සමත්‍යය. ඉගෙන මේ ඔබ අංකානුරූප වන නමුත් ඔබගේ සනිහසාතින් ඔබ සිටින්නේ අංකයකටයි තවද ඔබ හොඳින් සේවේ කරයි නමුත් ඔබ ඇතැම් විටක ඇටැම් සෙල්ලම් පෙන්වයි පරමපියා කෙරෙහි ඔබ තුළ ංකේ එකේසිනිහස තිබෙන සීම මුරලියටත් ඔබට එම සනිහසම තිබෙනවාද ඔබ පැමිණි කාලේ සිට මුරලිකීයක් ඔබ අත පසු කර ඇත්ද ඔබ කවදා හෝ පන්තියට ෑම අත පසු කර නිදහසට යම්කිසි කරුණක් පැවසුවාද පරමපියාව සිහි කිරීම ඔබ අත පසු නොකරන ආකාරයෙන්ම ඔබ ඉගනුම දත පසු නොකළ යුතුයි ඔබ මෙන්ද අංක එක වීතුයි පරමපියාගේ ස්වරූපයෙන් ඉස්මරණය ගුරුවරයාගේ ස්වරූපෙන් ඉගනුම සහා සත්ගුරුගේ ස්වරූපයෙන් ඔබට ලැබී ඇති ආශිර්වාද එසේ ඔබ මේ තුනෙන් මාංකයකට පත් වීතුයි සියලු දෙනාටම ආශිර්වාද ලැබෙයි නමුත් නිසි වේලාවට ආශිර්වාද භාවිත කිරීම ආශිර්වාද වලින් ප්‍රයෝජන ගැනීම ලෙසැහැඳින් වෙයි එබැවින් මේ කාරණා තුනෙන්ම තන්ම පරික්ෂாකර බලන්න எனம் ஆரம்ම් பேசிට மேடක්වා மாார்க்கெතராම් දුරට සමත්වී තිබෙනවාද ඔබ ජයග්‍රාහි මාලාබේ පවළුවක් වන්නේ එවිට පමணයි அச்சா දරුවන්ගේ விශ්වාසේ සහ උද්‍යයෝගේ දැකීමින් பாාபா සතුතු වணවා பாப்්டாடா சෑම කෙනකුගේම விශේෂතාව දෙසබලනවා ඔබ ரம் செஹசின் ඉதிට ගமන් කරணවාது කියயா பாப்්தாதாதாக்கின විට ඔබ விஹசக்காரி காரியன் விහිசக்ලச නොசாලக்கா செனிහசின் ඉදිරිට ගමන් කරண அந்தම දக்கன විට பாப்டாடா சතුரට பවணවා எக்கனாගේ விශேෂட்டාවள ස්තුවක් பாப்්தாடாடு තිබே ඔබට වැටனවාது அச்சா பாப்தாதா சமு கண்ண வேලාவே අබ්දාදා සහ ඔහුගේ දරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් කෝති ගුණියක සුබ පැතුම් සෑම තැනකම සිටින සියලෝම දරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් කෝටිගුණේක සුබ පැතුම් සහ සුභාසිෙන්සන සෑම තැනකම සිටින සියලෝම දරුවන්ගේ සනිහසන් පිරි සුභ පැතුම්වල සහ ලිපිසාහ කාඩ් පත්වල බෞතික සිහි වටන සමගම ඔවුන්ගේ හදවත්වල සනිහස සහ සිහි කිරීමද பாப்டாடாட்ட லபுனா சயலோமதெனாගේ හදவத்தே ண்டு பரமபியாட்டு லங்காவிய හදவத்த சனசன பரமபியா பரித்தியாக சீலி හදவத்த த்தி சயலோம தருவாட்டு போොහோ செனி அசப்பிரி இஸ்மரணே விசால හදவத்தகிின் ලபாதனவா தருவான்க்கே சுவாபிமானே சகா சசந்தன விட்டு கோட்டி குணයක්கிீவත් ஏ நொசஹய் மேனிசையி டிய மாந்தத்தி வஷஸ்த்தாக் சமகு திய மத்திராட்ட்ட பாபா சுபுபத்தும் லபாதென்னே சறுதி நாட்டும சென்னியாசசா இஸ்மரனே சமங்கு சேம் விடம சுறு தூத்தி அன்லு பியாசர கிரியீு சந்தான் சுபுபத்தும் அச்சா திய மத்திியதேசன வரதாானே ஒனேம கிட்டக்காமி நொவன ஜவனிக்காபக்த்துல ஏப்பட்ட கதைக்கமென் ඔබගේ බුද්ධිය තුළ විස්වාසය ඇතිවී එය නිරන්තරෙන් නොසැලී අචලවරැඳී තිබේවා. නාටකේකුමක් සිදුවනත් එය හිට කාමීය මන්දමය හිත කාමීයුගයයි යහපතක් නැතිවිට පවා ඔබට යහපතක්දැකීමට හැකිවිට ඉන් කියෑවෙන්නේ ඔබගේ බුද්ධිය විශ්වාසය ඇති බවයි. ඔබගේ විශ්වාසය තත්ත්වය ඔබට හඳුනා ගැනීමට හැකිවන්නේ අහිත කර සිදුවීමක් ඇති කාලේදී පමණයි විශ්වාසය යනු සැකේක නමක්කෝ සලකුණක්වත් නොතිබීමය කුමක් සිදුවනත් බුද්ධිය විශ්වාසය ඇති කෙනෙක්ව කිසිම සිදුවීමකට චංචල කළනොහැක චංචලවීම යනු දුර්වලවීමය පාட்டය පරමාත්ම දෙවියන්ගේ සෙනිහසට සුදුසුුවන්න එවිට ඔබ පහස වෙන් මායාදායගන්නෙක්වෙයි ඕ ෂාන්ති